ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය අභිධර්මය පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි කොටස ලෝකෝත්තර සිත් පිළිබඳවයි. අපි මේ කොටසේදී සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මිට කලින් අපි කොටස් 6ක් සාකච්ඡා කරලා තියෙනවා. චිත්ත හෙවත් තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ ඉගැන්වෙන සිත පිළිබඳ සියලු ඉගැන්වීම් වර්ගීකරණයන් අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. කාමවචර සිත්, රූපවචර සිත්, අරූපවචර සිත් වශයෙන් කාමවචර සිත්වල කුසල් සිත්, අකුසල් සිත්, සෝබන සිත් මේ විදිහට කොටස් ඒ සියල්ලක්ම සාකච්ඡා කරලා අපගේ නාලිකාවේ දාලා තියෙනවා. ඔබට නරඹන්නට පුළුවන්, බලන්නට පුළුවන්. අපේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්නට කියලා ඔබට මතක් කරනවා. bell icon එකත් තිබුවොත් ඔබට අපේ නාලිකාවට එකතු කරන සියලු පාඩම් දුරකථන කෙටි පණිවිඩයක් මගින් ලබා ගන්නට පුළුවන්කම හැකියාවක් තියෙනවා. ඔබ කරන්නට ඕන subscribe button එක ඔබලා bell icon එක එබීම පමණයි. ඉතින් මේ වගේම පහතින් අපි link එක දානවා. ඒ link එක හරහාත් පුළුවන් මේ පාඩම් ලබා ගන්නට. එසේනම් අපි කතා කරමු, සාකච්ඡා කරමු ලෝකෝත්තර සිත් පිළිබඳව. ලෝකෝත්තර සිත් රූප අරූප වශයෙන් ඇති ධ්‍යාන ලෞකිකය. ඒවායින් නැවත සසරට ඇදදැමීම හෙවත් පුනර්භවය සිදු කෙරේ. රූප අරූප වශයෙන් ඇති ධ්‍යාන ලෞකිකයි. විතක් විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පටමජ්ජාන හිත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိယජ්ජාන සිත, පීති සුඛ ඒකග්ගතා සහිත තතියජ්ජාන, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථජ්ජාන. ඔය විදිහට සිත් රූපවචර සිත් අපි කතා කළා. අරූපවචර සිත් විදිහට ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානාසඤ්ඤායතනෙ, ඔය විදිහට අරූපවචර සිත් අපි කතා කළා. ඉතින් ඒ පිළිබඳව අපි මෙතනදී කතා කරන්නට, සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට කියන්නට වමනා වුණේ මේ විදිහට ලබාගත් රූපවචර ධ්‍යාන සහ අරූපවචර ධ්‍යාන හැම එකක්ම ලෞකිකයි. ලෞකික තත්ත්වයේ ස්වභාවය තමයි නැවත සසරට ඇද දැමීම හෙවත් පුනර්භවය සිදු කිරීම. රූපවචර ධ්‍යාන වලින් රූපවචර ලෝකවල ඉපදීම සඳහා හේතු වෙනවා. ඒ ධ්‍යාන සිත් වලින් පිරිහුණොත් නැවතත් භවයටම ගමන් කරලා දුකටපත් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. අරූපවචර ධ්‍යාන වලින් සිදු කරන්නේ අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදීමට හේතුවක් වෙනවා. ඒ ධ්‍යාන ලබාගෙන ජීවිතයෙන් සමුගත්තොත් ඒ වුණත් මේ කියපු තත්ත්ව වලින් පිරිහුණොත් සසරටම නැවතත් පැමිණීමටත් හේතු වෙනවා. බුදුදහම අනුව සසර ගමන නවතා පුනර්භවය අවසානයේ සිදු කිරීම හෙවත් නිර්වාණ අවබෝධය සඳහා දරන උත්සාහයේ සාර්ථකත්වයේ අනුපූර්ව අවස්ථා 8කින් පෙන්වා දී ඇත. බුදුදහම අනුව සසර ගමන නවතා පුනර්භවයේ අවසානයේ සිදු කිරීම හෙවත් නිර්වාණ අවබෝධය සඳහා දරන උත්සාහයේ සාර්ථකත්වයේ අනුපූර්ව අවස්ථා 8කින් පෙන්වා දීලා තියෙනවා. බුදුදහම අනුව සසර ගමන නවත්තලා පුනර්භවයේ අවසානයේ සිදු කිරීම, එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයට පත්වීම සඳහා දරන උත්සාහයේ සාර්ථකත්වය අනුපූර්ව අවස්ථා 8කින්, අනුපූර්ව එකකට පස්සේ එකක් විදිහට අවස්ථා 8ක් අනුව දක්වනවා. අපි බලමු මොකද්ද මේ බුදුදහමේ ඉගැන්වෙන පුනර්භවයේ අවසානයේ සිදු කිරීම හා සම්බන්ධ, එහෙම නැත්නම් නිර්වාණ අවබෝධය සඳහා උත්සාහ දරන පුද්ගලයාට තිබෙන්නා වූ අවස්ථාවන් නට මොනවද කියලා. එහිදී ඇතිවන සිත් ලෝකෝත්තර සිත් නමින් හැඳින්වේ. ඒ අනුපූර්ව අවස්ථා 8 සිත් හඳුන්වන නම තමයි ලෝකෝත්තර සිත්. නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන පුද්ගලයා අනුපූර්ව ක්‍රම 8කට පත්වෙනවා.
ඒ ක්‍රම අටට පත්වීමේදී ඇතිවෙන්නා වූ සිත් තමයි ලෝකෝත්තර සිත් විදිහට මේ චිත්ත කාණ්ඩයේදී උගන්වලා තියෙන්නේ. මග්ගහා ඵල සිත්, මග්ග සිත්, ඵල සිත්. හොඳින් මතක තියාගන්න, මග්ග සිත් ඵල සිත් විදිහට මේ සිත් අට ආකාර දෙකකින් කොටස් කරලා තියෙනවා. මග්ගහා ඵල විදිහට, ඒ වගේම තමයි නිවනේ අනුපූර්ව අවස්ථාව නිවනට පත්වීමේදී ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම නිර්වාණගාමී මාර්ගයට පැමිණිලා ගමන් කිරීමේදී සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි, අරහත් යන මේ තත්ත්වවලට අනුපූර්ව ක්‍රමයකට පත් වෙනවා. ඉතින් මේක මග්ග සහ ඵල කියලා කොටස් දෙකකින් යුක්ත වෙනවා. මේක අපි කිව්වා ලෝකෝත්තර සිත් අටයි කියලා. ලෝකෝත්තර සිත් අට බවට පත් වෙන්නේ, ලෝකෝත්තර සිත් අට සකස් වෙන්නේ සෝතාපට්ටි මග්ගසිත, සෝතාපට්ටි ඵලසිත, සකදාගාමි මග්ගසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි මග්ගසිත, අනාගාමි ඵලසිත, අරහත් මග්ගසිත සහ ඵලසිත විදිහට සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ග ඵලසිත තමයි ලෞකික සිත්වලදී විපාක සිත් නමින් සඳහන් වූ සිත් මෙහිදී ඵලසිත නමින් දැක්වේ. ලෞකික සිත්වලදී විපාක සිත් විදිහට හඳුන්වපු සිත් මෙතනදී ඵලසිත විදිහට උගන්වන්නේ. මෙතනදී ලෝකෝත්තර සිත් අට තමයි මේ විදිහට උගන්වලා තියෙන්නේ. සෝතාපට්ටි ආදී වූ එක් අවස්ථාවකදී මාර්ග සිත එක් වරක් පමණක් ඇතිවේ. සෝතාපට්ටි ආදී වූ එක් අවස්ථාවකදී මාර්ග සිත එක් වරක් පමණක් ඇතිවේ. සෝතාපට්ටි අවස්ථාවට පත් වෙද්දී, සෝවාන් වෙද්දී මාර්ග සිත ඇති වෙන්නේ එක වතාවක්. ඒ වගේම සකෘදාගාමි වෙද්දී මාර්ග සිත ඇති වෙන්නේ එක වතාවයි. අනාගාමි තත්වයට පත් වෙද්දීත් මග්ග හිත ඇති වෙන්නේ එක වතාවයි. අරහත් තත්වයට පත් වෙද්දීත් ඒක ඒ ආකාරමයි. අනතුරුව පහළවන සිත් ඵල සිත්‍ය. එක වතාවක් සෝතාපට්ටි මාර්ග සිත ඇති වෙනවා. ඊට පස්සේ ඇති වෙන සිත් ඔක්කොම ඵල සිත් විදිහට. සකෘදාගාමි මාර්ග සිත ඇති වෙනවා මේ සෝතාපට්ටි ඵල සිත් වලින් අනතුරුව තමයි සකෘදාගාමි මාර්ග සිත ඇති වෙන්නේ. සකෘදාගාමි මාර්ග සිතෙන් පස්සේ ඒත් එක්කම ඇති වෙනවා සකෘදාගාමි ඵල සිත්. සකෘදාගාමි ඵල සිත් ඇතිවීමෙන් තිබිලා ඉන් එහාට හිත දියුණු කරද්දී, කෙලෙස් ප්‍රහීන වෙද්දී අනාගාමි මාර්ග සිතටත්, අනාගාමි මාර්ග සිතට පත්වෙන විගසම අනාගාමි ඵල සිතටත්, අනාගාමි ඵල සිත් වලින් අනතුරුව අරහත් මාර්ග සහ ඵල සිත් වලටත් පත්වීම සිද්ධ වෙනවා. තිලකුණු අරමුණු කොටගෙන සිත වඩන යෝගාවචර තැනැත්තාට ධර්මාවබෝධය වීමේදී ප්‍රථමයෙන් ඇතිවන සිත සෝතාපට්ටි මග්ග සිතයි. තිලකුණු අරමුණු කොටගෙන, තිලකුණු කියන්නේ ත්‍රිලක්ෂණය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවචරයා. යෝගාවචර පුද්ගලයාට ධර්මාවබෝධය වීමේදී, නිර්වාණ අවබෝධය ඇතිවීමේදී පළවෙනියටම ඇතිවන සිත තමයි සෝතාපට්ටි මාර්ග සිත. නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන, ධර්මාවබෝධය ඇති කරගන්න පුද්ගලයාට, යෝගාවචරයාට පළවෙනියටම ඇතිවෙන ලෝකෝත්තර සිත තමයි සෝතාපට්ටි මාර්ග සිත. එය එක්වරක් පමණක් ඇති වී බිඳී ගිය කෙනෙහි ඊළඟට ඇතිවනුයේ සෝතාපට්ටි ඵල සිතයි. එකවරක් මේ සෝතාපට්ටි මාර්ග සිත ඇතිවෙනවායිත් එක්කම නැතිවෙනවා. නැතිවෙච්ච විගසම ඇතිවෙන ඊළඟ ලෝකෝත්තර සිත තමයි සෝතාපට්ටි ඵල සිත. සෝතාපට්ටි ඵල සිත අනතුරුව ඇතිවෙනවා. එම ඵල සිත්වල සීමාවක් නොදැක්වේ. ඵල සිත්වල සීමාවක් නැහැ. හැබැයි මාර්ගහිත මාර්ගසිත ඇතිවෙන්නේ එක වතාවයි. ඊට වඩා උසස් වූ සකෘදාගාමි මග්ගසිත පහළ වන තුරුම හටගන්නේ සෝවන් ඵල සිත්මය. සෝතාපට්ටි මාර්ග සිතට පත් වෙලා සෝතාපට්ටි ඵලසිත
ඇති වුණාට පස්සේ ඒ සෝතාපට්ටි ඵලසිත් බොහෝමයක් ඇතිවෙමින් තියෙනවා සකෘදාගාමි මාර්ගසිත ඇති වෙන තුරු. සෝතාපට්ටි මාර්ග මග්ගහිත ඇති වෙනකන් ඒ විදිහට සෝතාපට්ටි ඵලසිත ඇති වෙනවා සකෘදාගාමි මාර්ගසිත ඇති වෙන තුරු. තේරවාදයේ අනුව කිසිවිටක මේ සිතෙහි පිරිහීමක් ඇති නොවේ. තේරවාදයේ ඉගැන්වීමට අනුව මේ කියන සෝවාන් මාර්ගසිතත් සෝවාන් ඵලසිතත් සකෘදාගාමි මාර්ගසිතත් සකෘදාගාමි ඵලසිතත් කිසිම විදිහකින් පිරිහීමට පත් වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා කිව්ව රූපවචර අරූපවචර ධානසිත පවා විනාශයට පත් වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් මාර්ගඵල සකෘදාගාමි මාර්ගඵලාදී සිත්වලට පත් වුණාට පස්සේ නැවතත් ඒ සෝවාන් තත්වයෙන් පිරිහීමට පත් වෙන්නේ නැහැ. සකදාගාමි ආදී අනෙකුත් සිත් පිළිබඳද එසේම දත යුත්තේ. සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල සිත් ලෝකෝත්තර සිත් කිසිවක් නැවතත් පිරිහීමට පත් වෙන්නේ නැහැ. සකදාගාමි සිත ඊට පස්සේ සකදාගාමි සිත ඇතිවෙනවා මාර්ග චිත්තයේ එක්වරක් පමණක් ඇතිවී ඊළඟ මොහොතේ ඵලසිත ඇතිවීම සෝතාපට්ටි සිතෙහි මෙන් මෙහිදීද දත යුතුය. සකෘදාගාමි මාර්ගසිත ඇතිවෙනවා සකෘදාගාමි ඵලසිත ඒ සමගම ඇතිවෙනවා. සකෘදාගාමි මාර්ගසිත ඇතිවෙච්ච ගමන් ඇතිවෙන ඵලසිත පරම්පරාව පවතිනවා පැවතිලා නිවන් අරමුණු කොට පහළ වන මේ සකෘදාගාමි මාර්ග හා ඵලසිතවලදී කාමරාග ව්‍යාපාද යන සංයෝජනයන්ගේ බලය අඩක් සිඳී යයි. දස සංයෝජනවල තියෙන මේ කාමරාග ව්‍යාපාද යන සංයෝජන වලින් භාගයක් විනාශ වෙනවා සකෘදාගාමි මාර්ගඵල සිත්වලට පත් වෙනවත් එක්ක. කාමරාග නම් පස්කම්සප් පිළිබඳ ආසාවයි, ව්‍යාපාද නම් කෝපය හෙවත් නොයවසන සුළු ගතියයි. එකී බන්ධ නඩක් දුර්වල වූ විට එහි ඵලය වශයෙන් එක්වරක් පමණක් නැවත මිනිස් ලොව ඉපදී පිරිනිවීම සිදුවේ. සකෘදාගාමි තත්ත්වයට පත්වෙච්ච අයට කාමරාග ව්‍යාපාද කියන දෙක නිසා සමහර විට බන්ධ නඩක් දුර්වල වෙන නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට දුර්වල වීම පමණක් සිද්ධ වෙන නිසා සම්පූර්ණ නැති වෙන්නේ නැති නිසා එකවරක් පමණක් නැවත ඉපදීමට පුළුවන්කම තියෙනවා. අනාගාමී සිත සකදාගාමි ඵලචිත්තේ ඇතිවීමත් සමග දුර්වල වන කාමරාග ව්‍යාපාද දෙක අනාගාමි මාර්ගසිත පහළ වීමේදී ප්‍රහීන වෙයි. කාමරාග ව්‍යාපාද දෙක සකෘදාගාමි තත්ත්වයට පත් වෙනකොට තරමක් දුර්වල වෙනවා, අඩු වෙනවා, හීන වෙනවා. අනාගාමි තත්ත්වයට පත් වෙද්දී කාමරාග සහ ව්‍යාපාද කියන නීවරණ ධර්ම දෙක සම්පූර්ණම නැති වෙනවා. මේ වෙන විට ඕරම් භාගිය නම් ලත් බලවත් බැඳීම් පසක් සමූල වශයෙන් ප්‍රහීනකොට උද්ධම් භාගිය නම් වූ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා දස සංයෝජනවල කොටස් දෙකක් තියෙනවා, ඕරම් භාගිය සහ උද්ධම් භාගිය කියලා. පළවෙනි පහ ඕරම් භාගිය විදිහටත් ඊළඟට දැක්වෙන පහ උද්ධම් භාගිය විදිහටත් තමයි සැලකෙන්නේ. එතකොට අනාගාමි තත්ත්වයට පත්වෙන තුරාවටම කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී මේ විදිහට දැක්වෙන කාමරාග ව්‍යාපාදාදී විදිහට දැක්වෙන දස සංයෝජන වලින් ප්‍රහීන වෙනවා පහක්. උද්දම් භාගීය නම් ලත් බලවත් බැඳීම් පසක් සමූල වශයෙන් ප්‍රහීන කොට උද්දම් භාගීය නම් වූ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්ඡා මේ පහ තමයි උද්දම් භාගීය සංයෝජන බවට පත් වෙන්නේ. අපි මීට කලින් පාඩමේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මේ පිළිබඳව
කතා කල්ල තියෙන නිසා මේ පිළිබඳව වැඩිපුර අපි කතා කරන්නට අදහස් කරන්නේ නැහැ. මේක පහ උද්දම් භාගීය සංයෝජන. ඕරම් භාගිය සහ උද්දම් භාගිය කියල සංයෝජන වල කොටස් දෙකක් තියෙනවයි. ඒ කොටස් වලි රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිච්චා කියන්නේ උද්දම් භාගීය සංයෝජන. උද්දම් භාගීය සංයෝජන යන පසෙහි ශක්තිය දුර්වල කොට ඇත. ඒ පුද්ගලයාගේ නැවත සසරට පැමිණීමක් මවකුස පිළිසිඳ ගැනීමක් නැතිහෙන් එහිදී ඇතිවන සිත් අනාගාමී සිත් නම් වේ. අනාගාමී තත්ත්වයට පත්වෙද්දී කාමරාග ව්‍යාපාද කියන දෙක සම්පූර්ණ ප්‍රහීන වෙනවා. ඒත් එක්කම තවත් විශේෂිත අවස්ථාවක් තමයි ඕරම් භාගීය සංයෝජන සියල්ලක්ම සමූල වශයෙන් සම්පූර්ණ වශයෙන් නැති වෙලා තියෙන්නේ අනාගාමී තත්ත්වයට පත් වෙනකොට. උද්දම් භාගීය සංයෝජන ගණයට ඇතුළත් වෙන මේ අපි සඳහන් කරපු සංයෝජන දුර්වල තත්ත්වයට පත් වෙනවා. උද්දම් භාගීය සංයෝජන විදිහට සැලකෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන තරමක් දුර්වල තත්ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයාගේ නැවත සසරට පැමිණීමක් මෞකස පිළිසිඳ ගැනීමක් ඇති නොවන හේයින් එෙහිදී ඇතිවන සිත් අනාගාමී සිත් නම් වේ. නැවත මව් කුසකට පැමිණීම් නොපැමිණෙන නිසා න ආගාම නැවත පැමිණෙන්නේ නැති නිසා තමයි මේ සිත සිත් අනාගාමී සිත් කියලා කියන්නේ. නැවත මව් කුසකට නොපැමිණෙනවා කියන අර්ථයෙන් අරහත් සිත. ඉතින් සකෘදාගාමී තත්ත්වයට පත්වෙද්දී එකවරක් නැවතත් ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. කාමරාග සහ ව්‍යාපාද කියන දෙක දුර්වල තත්ත්වයට පත් වුණත් සම්පූර්ණ නැති කළා නැති නිසා. අනාගාමී තත්ත්වයට පත් වෙනකොට කාමරාග සහ ව්‍යාපාද කියන තැනට එනකන් ඕරම් භාගීය සංයෝජන සියල්ලක්ම ප්‍රහීණ කරලා උද්දම් භාගීය සංයෝජන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන සම්පූර්ණ නැති කළා තියෙන නිසා නැවත සංසාරී ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සිත් අනාගාමී සිත් විදිහටත් හඳුන්වන්නේ. ඉතින් අරහත් සිත, අරහත් මාර්ග හා ඵල සිත සියලු සංයෝජනයන්ගෙන් තොරයි. සියලුම සංයෝජනයන්ගෙන් තොර සිතක් තමයි උද්දම් භාගීය සහ ඕරම් භාගීය සංයෝජන සියල්ලක්ම නැති කරපු අවස්ථාව තමයි අරහත් මාර්ග ඵල සිත් කියන්නේ. අරහත් මාර්ගයට සහ අරහත් ඵලයට පත්වීමත් එක්ක ඕරම් භාගීය සහ උද්දම් භාගීය සංයෝජන සියල්ලක්ම නැති කරනවා. උද්දම් භාගීය සංයෝජනයන්හි ඉතිරිව පැවති ශක්තියද ප්‍රහීනව ඇත. රහත් භාවයට පත්වෙද්දී උද්දම් භාගීය සංයෝජනයන්ගේ ඉතිරි වෙලා පැවතුණු දුර්වලතාවයට පත් වෙලා තිබුණු අනෙක් කොටසත් ඉතිරි කොටසත් නැති වෙනවා. උද්දම් භාගීය සංයෝජන තරමක් දුරට ප්‍රහීන වෙන්නේ, තරමක් දුරට දුර්වල වෙන්නේ අනාගාමී තත්වයේදී. අනාගාමී තත්වයට පත්වෙද්දී දුර්වල තත්වයට පත්වෙච්ච රූපරාග අරූපරාගමාන උද්දච්ච අවිජ්ජා කියන උද්දම් භාගීය සංයෝජන රහත් භාවයට පත්වෙද්දී සම්පූර්ණම ප්‍රහීන වෙනවා. එහි රූපරාග නම් අරූපරාග ධ්‍යාන සුවේ විඳිමින් සිටීමටත් එහි රූපරාග නම් රූපාවචර ධ්‍යාන සුවේ විඳිමින් සිටීමටත් බඹදලෝ තලයන් ඉපදීමටත් ඇති ආසාවයි. මේකේ තියෙනවා මේ උද්දම් භාගීය සංයෝජන වල රූපරාග කියලා එකක්. රූපරාග කියලා එකක් තියෙනවා. ඒ රූපරාග කියන එකේ අදහස තමයි රූපරාග නම් රූපාවචර ධ්‍යාන සුවේ විඳිමින් සිටීමටත් බඹලෝ තලයෙන් ඉපදීමටත් ඇති ආසාව. රූපරාග කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන සුවයන් විඳිමින් ඉඳ තියෙන ආසාවත් බ්‍රහ්මලෝකවල ඉපදීමට තියෙන ආසාවත්. ඉතින් රූපරාගය අරූපරාගය ආදී මේ රාගසිත් නිසා බ්‍රහ්මලෝකවල ඉපදුනත් නැවතත් සංසාරය තුළම ගමන් කරන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අරූප රාග නම් ආකාසානංචායතන ආදී සමවත් මගින් ලබන සුවේ පිළිබඳ ඇල්මයි. අරූප රාග කියන්නේ ආකාසානංචායතන ආදී අපි දක්වපු අරූපවචර ධ්‍යාන මගින් ලබන සුවයන් පිළිබඳව ඇල්මෙන් කටයුතු කිරීම. මානය නම් තමන් හා අනුන් තුලනය කිරීමයි. මෙහිදී මම වෙමි යනුවෙන් සාස්වත දෘෂ්ටිය මුල් කරගත් අස්මිමානයේ වෙසෙසින් දැක්වේ. විශේෂයෙන්ම මෙතනදී මානය කියන එකෙන් අදහස් කරන්නේ මම වෙමි කියන අදහස
මම කියවෙමි කියන අදහස වගේම සාස්වත දෘෂ්ටිය මුල් කරගත්ත මම කියල කෙනෙක් ඉන්නවා කියල විශ්වාස කරන එක තමයි මානය කියලා කිව්වේ. මම වෙමි එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටියට අනුව මම කියල කෙනෙක් හැමදාමත් ලෝකයේ සිටිනවා කියන අදහස. සිතෙහි නොසන්සුන් ගතිය හෙවත් ඇවිස්සුණු බව උද්දච්ච නම්. උද්දච්ච කියලා කියන්නේ සිතෙහි නොසන්සුන් ගතිය, සිතුවිලිවල නොසන්සුන් ගතියට කියනවා උද්දච්ච කියලා. විසුරුණු ස්වභාවේ, අසංවර ස්වභාවේ සිතුවිලිවල සත්‍ය නොදැනීම අවිද්‍යාව, සත්‍ය නොදැනීම අවිද්‍යාව මුලාව මෝඩකම විදිහටත් දක්වන්න පුළුවන්. අනුක්‍රමයෙන් එක් එක් බැඳීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නහුට සත්වයා හා ලෝකයේ පිළිබඳ පරම සත්‍යාවබෝධය සඳහා දැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවේ. අනුක්‍රමයෙන් එක් එක් බැඳීම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නහුට සත්වයා හා ලෝකයේ පිළිබඳ පරම සත්‍යාවබෝධය සඳහා දැඩි වෙහෙසක් ගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කියපු දස්ස සංයෝජන එක 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 නැති කරනකොට පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ අපි සඳහන් කරන උතුම් වූ නිර්වාණය කරා ගමන් කරන්නට. අවිද්‍යා ප්‍රහාණයෙන් සියලු බැඳීම් සිඳ දමා නිවන් අවබෝධය සිදු කරගන්නට පුළුවන්. මේ සංයෝජන එක එකක් පිළිබඳව සත්‍ය අවබෝධ කරගෙන එය ඒ සංයෝජන ධර්ම එක එක නැති කරන්නට කටයුතු කිරීමත් එක්ක. ඉතින් අපි තවත් මේ පිළිබඳව ඉදිරියට සාකච්ඡාවන් සිදු කරනවා. මේ පිළිබඳවම තවත් තොරතුරු අපිට තවත් පාඩම්වලදී හමු වෙනවා. එසේනම් අපි ඒ කතා කළේ සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සහ අරහත් මාර්ගඵල කියන සිත් පිළිබඳව. දස සංයෝජන ප්‍රහීන වීමත් මේ කියපු සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන උතුම් වූ තත්ත්වවලට පත්වෙන ආකාරයත් පිළිබඳවයි මේ ලෝකෝත්තර සිත් කියන කොටස යටතේ අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් මීට කලින් පාඩමකදීත් අපි කතා කරලා තියෙනවා දස සංයෝජන ප්‍රහීන වීමත් ලෝකෝත්තර සිත් ඇතිවීමෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ අවස්ථාවන් හතරට පත්වෙන ආකාරය, දුකින් නිදහස් වෙන ආකාරය පිළිබඳව, නිර්වාණ අවබෝධයට පත්වෙන ආකාරය පිළිබඳවත් කතා කරලා තියෙනවා. එහෙමනම් ඊළඟට අපි ඊළඟ කොටසෙන් තවත් බොහෝ විස්තර කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් පාසල් අවසාන විභාග හා පාඩම් ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිච්ඡේ, පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව තුළින් මේ සියලු පාඩම් සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් හයවෙනි පළවෙනි පරිච්ඡේදයේ අභිධර්මයේ කොටසේ හත්වෙනි කොටස තමයි අපි මේ සාකච්ඡා කරේ ලෝකෝත්තර සිත් පිළිබඳව. එසේනම් ඊළඟ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්න ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.